ඒගේ ම අදැකිීමම දන්න විධ කතා කියන නමුත් ඒවට කවරුත් බයවෙන්න එපා ඔගන් සෑහන අබෝධය ගන්න පුළ. මම දුෂාන් දේවගිරි මම ඉගෙනගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ ජීවවිද්‍යාංශයෙන් උසස් පෙළ කරලා මට විෂන්තනටම ඒ තියෙනවා. සෙල්ස්කෝ එක 2.58යි කොළඹ දිස්ත්‍රික්කෙන් 51 අයිලන් රෑන්කෙක් මගේ 136 විෂන්තුන ගැන කතා කළොත් ඔගුල කැමති හොඳ ප්‍රතිඵලයක් ගන්න විශේෂයෙන් වැදගත්වෙන දෙයක් තමයි විෂන් තුනටම ගැලපෙන හොඳට තියරි සහ ගැටලු සාකච්ඡා කරන ගුරුවරු තුන්දෙනෙක් තෝරගන්න. ෆිසික්ස් ගැන කතා කළොත් එහෙම ෆිසික්ස් වලට මම තෝරගත්ත පුස්සලස මුලින්දලම පුස්සලස ක්ලාස් තමයි පළවෙනි දවසේ ඉඳලම පුස්සලස කරගෙන යන වැඩපිළිවෙල කරගෙන ගියාට පස්සේ ඕනෑම මට්ටමකින් ළමයෙකුට ඒ සාමර්ථ්‍ය ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. විශේෂයෙන්ම ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනි පුස්සලසගේ රැම් වැඩපිළිවෙල හින්දා විශේෂයෙන්ම අපිට විෂය කරුණු අමතක වෙන්නේ නැහැ. නිතරම පරණ විෂය කරන අපිට රිවයිස් වෙනවා. හොඳ හොඳට ප්‍රැක්ටිස් එකක් වෙනවා MCQ කරන්න. විශේෂයෙන්ම දැන් ඒල විභාගය ගත්තොත් එහෙම MCQ වලට ලකුණු ගන්න එක ඉතාම වැදගත්. ඉතින් MCQ වැඩපිළිවෙලට ඉතාම හොඳ දෙයක් තමයි RAM එක. ඒ වගේම තමයි පුස්සලසගේ ඉගැන්වීමේ ශෛලිය ගත්තොත් එහෙම මම හරිම ආස කරන ශෛලියක්. විශේෂයෙන්ම අවුරුදු 13ක මම ඉගෙන ගත්ත කාලය තුළ සර් වගේ කැපවීමෙන් විෂයක් උගන්වන ගුරුවරු මම දැකලා තියෙන කීප දෙනයි. උදාහරණයක් වශයෙන් දැන් බ්‍රමණ සලිතය වගේ පාඩමක් ගත්තොත් එහෙම බයිසිකලයක් පැදලා තමයි පාඩම පටන් ගන්නෙ. පාඩම් පටන් අරගෙන ප්‍රැක්ටිකල් උත් එක්ක ඉතාම ලස්සනට අපිට ආසයි දෙන්න. මොකක්ද මේ දැන් සමහර විෂයන් ඉගෙන ගන්න අපිට මේක ඇප්ලයි වෙන තැන කොහොමද කියන එක දැනගත්තේ නැත්නම් සමහරට ඉගෙන ගන්න හිතෙන්නේ නැහැ. කුතුහලයක් දැනෙන්නේ නැහැ. ඉතින් සර් හැම පාඩමක් උගන්වන කලින් ඒක ඇප්ලයි වෙන දෙයක් පෙන්නලා අපේ අර කුතුහලය ඇති කළා තමයි උගන්වන්නේ. ඉතින් ඒකට මම ඉතාම කැමති දෙයක් ඒක. මේ බයිසිකලේම අම්බාන්ට ෆිසික්ස් මේ භ්‍රමණ චරිත ඔක්කොම ඒ වගේම තමයි සර්ගේ පේපර්ස් වැඩපිළිවෙල සැප් එක මුලින්දලම කරගෙන යන්න ඕනි හැමෝම. මොකද මේ ඒලෙවල නම් පේපර්ස් වලට උත්තර ලියලම තමයි අපි විෂයේ තියෙන ප්‍රාගුණ්‍ය කෙනෙක් හදාගන්න ඕනි. මොකද කොච්චර බුද්ධියක් තියෙන කෙනෙක්ට වුණත් එකපාරටම ගිහිල්ලා පේපර් එකක් ලියලා හොඳ ලකුණක් ගන්න අමාරුයි. ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනි. එහෙනම් හැමෝම සැප් එක ලියලා තමයි වැරදුන තැන් මොනවද කියලා බලාගන්න ඉතාම වැදගත්. සැප් එකට පස්සේ ආපහු හිත දන්නවා. හැමදාම අපි සැප් එකට දෙන්නේ අලුත්ම පේපර් එකක් කලින් කවදාවත් දීලා නැති. ඉතින් එතකොට ඒක ලියලා ඔයගොල්ලෝ ගන්න රෑන්ක් එකෙන් හරි ඔයගොල්ලෝ ගන්න ලකුණෙන් හරි ඔයගොල්ලන්ට සෑහෙන අවබෝධයක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ විෂය මට්ටම කොතනද තියෙන්නේ කියන එක. ඒක මගහැරෙන්නේ නැතුව හැමෝම කරන්න ඕනි දෙයක්. ඒ වගේම තමයි වැට් වැඩපිළිවෙල. ඒකෙන් සර්ව් කරන්නේ ඒ සතියේ උගන්වන තියරි ටික අපි හොඳට බලලාද හොඳට අධ්‍යයනය කළාද කියලා බලන එක. ඒක කරන එකට මට සෑහෙන උදව්වක් වුණා මම ගත්ත ප්‍රතිඵලය ගන්න. ඒ වගේම තමයි සර් හෝම්වර්ක් බලන එක. හෝම්වර්ක් එකතු කරලා අපි අදාළ හෝම්වර්ක් ටික කළාද කියලා බලලා අපිට සීල් එකක් ගහලා දෙනවා. ඉතින් එතකොට අපිට පොඩි මොටිවේෂන් එකක් හම්බ වෙනවා. දැන් අපි කැමති නැහැනේ ඉන්කම්ප්ලීට් සීල් එකක් ගහගන්න පොතේ. ඒක අදාළ හෝම්වර්ක් ටික කරගෙන යනවා සතියේ. ඉතින් ඒකත් මට සෑහෙන උදව්වක් වුණා මේ මගේ ගත්ත ප්‍රතිඵලය ගන්න. ඒ වගේම තමයි සර් පන්තියේදී කතා කරලා අපිට දෙන මොටිවේෂන් එක. සර් නිතරම කියන්නේ තමන් අනිත් අයත් එක්ක කම්පයා වෙන්නේ නැතුව තමන් අන්තිමට ගත්ත ලකුණට වඩා වැඩියෙන් ගන්න හැමදේම උත්සාහ කරන්න කියලා. ඒක ඉතාම හොඳයි. මොකද මේ එතකොට අපිටත් අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් එන්නේ නැහැ. අපි නිතරම අපිත් එක්ක තමයි තරගේ තියාගෙන යන්නේ. ඒ වගේම තමයි ප්‍රැක්ටිකල්. විශේෂයෙන්ම දැන් මිනුම් උපකරණ වල ඉඳලාම හරි අපි ප්‍රැක්ටිකල් එක කරනවා වගේ හරිම ලස්සනට හරිම ඉන් ඩීටේල් ප්‍රැක්ටිකල් එක කරනවා. එතකොට ඇත්තම අපි ප්‍රැක්ටිකල් එක කළා වගේම තමයි. එතකොට ආයි ස්කෝලේ ගිහිල්ලා අපි ප්‍රැක්ටිකල් එක කරනකොටත් අපිට හරිම පහසුවක්. ඒ විදිහට සර්ගේ PVG වැඩ පිළිවෙල ජවයෙන් උනන්දුවෙන් ගන්න ගුරුවරයෙක් පුසැලස. එතකොට අපිටත් පන්තියේ කම්මැලි හිතෙන්නේ නැහැ. එන්ජොයි කරන්න පුළුවන් විෂයත් සහ පන්තිය. සමහරු කියනවා සර් තියරි උගන්වන මදි, සබ්ජෙක්ට් එක කම්ප්ලීට් කරන මදි කියලා විවිධ කතා කියනවා. නමුත් ඒවට කවුරුත් බය වෙන්න එපා. මොකද සර් නිතරම මාස දෙක තුනකට කලින් ගණන් හදලා තියරි උගන්වලා සිලබස් එක ඉවර කරනවා. විශේෂයෙන්ම දැන් අලුතෙන් පන්තියට සහභාගී වෙන අය බය වෙන්නේ නැතුව එන්න. මොකද මමත් පන්තියට සහභාගී වෙන කලින් අවුරුදු කීපයකට අයියලා අකරගෙන් ඇහුවා සර් සිලබස් එක ඉවර කරනව නේද, තියරි හොඳට උගන්වනව නේද කියලා. ඒගොල්ලොත් ඒකට යහපත් ප්‍රතිචාරයක් තමයි දැක්කේ. ඒ වගේම මම අත්දැකීමම දන්නවා. අපිටත් මාස තුනකට විතර කලින් සිලබස් එක ඉවර කළා, ගැටළු සාකච්ඡා කළා, ප්‍රශ්න කළා, අමතරත් ප්‍රශ්න කළා. විශේෂයෙන්ම ස්ට්‍රක්චර්ඩ් වලට එහෙම සෑහෙන ස්ට්‍රක්චර්ඩ් ලියවල අපිට අමතර පාස් පේපර්ස් පොතකුත් ගහලා දීලා ලොකු සපෝට් එකක් දුන්නා. අපි ගත්ත ප්‍රතිඵලය ගන්න.